දැන් හරි කොහොමද බලන්න ගත්තා කොහොම නිදි උඩව කපන්න ඕනේ Hi, Maheshi Movie YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්න. ඉතින් මම ගෙදර ආවට පස්සේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පළවෙනි මූවි ක්ලිප් එක තමයි මේ. ඉතින් මම දැන් අද අපේ ගමේ තියෙන සැලන් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ සැලන් එකෙන් තමයි අපේ අයියා කොණ්ඩේ කපා ගන්නෙ. ඉතින් එයා ගෑල්ලමගෙත් කොණ්ඩ කපනවා. ඉතින් මම අක්කයි බබාලා තුන්දෙනායි එක්ක ඔන්න ආව සැලන් එකට මගේ කොණ්ඩේ ටිකක් අගින් කපා ගන්න. මොකද ඔයාලා දන්නවා මේ දවස්වල මගේ කොණ්ඩේ යන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මම හිතුවා ඒ ගතිය තාමත් තියෙන්නේ මගේ කොණ්ඩේ අග කොටස ගොඩාක් ඩැමේජ් වෙනවා. මොකද මම එහෙම ළඟකදී මගේ කොණ්ඩේ අගින් කැපුවේ නැහැ. මට මතක ඇති කාලෙක මං කැපුවේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා කොණ්ඩේ අගින් පොඩ්ඩක් අඩු කරත් හොඳයි කියලා. ඉතින් මම දැන් සැලොන් එකට එන්න කලින් ගෙදරදී රෙකෝඩ් කරපු කොටස නම් ඇත්තටම රෙකෝඩ් වෙලා නැහැ. එක්කෝ මගේ අතින් ඩිලීට් වෙලා එක්කෝ එක රෙකෝඩ් වෙලා නැහැ. ඒ නිසා මම හිතුවා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් වොයිසින් කරන්න ඔයාලට මේ ටික. ඉතින් දැන් මේ අපේ ඔකදි බබාගේ කොණ්ඩේ තමයි කපන්නේ. එයාගෙත් එහෙම ලොකුට කොට කරන්නේ නැහැ. කොණ්ඩේ අග කොටස කපනවා. ඉතින් මේ අයියගේ අතින් කොණ්ඩේ කැපුවට පස්සේ ගොඩක් දෙනෙක් කියන කොණ්ඩේ හොඳට වැවෙනවා කියලා. ඉතින් මමත් හිතා ට්‍රයි කරලා බලන්න. අපේ ගෙදර කට්ටියත් එක්කම ඇවිල්ලා ඔකදිලා නම් කලින් මේ අයියගෙන් කොණ්ඩේ කපාගෙන තියෙන. ඇත්තටම ඔකදිගේ කොණ්ඩේ වගේම ජයදීප බබාගේ කොණ්ඩෙත් ගොඩක් හොඳට හැදුනා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද මම මේ මූවි ක්ලිප් එක රෙකෝඩ් කරන්නේ පෙබ්‍රවාරි මාසේ 2023 අවුරුද්දේ පෙබ්‍රවාරි මාසේ පෝය දවස හරියටම ඉරිදා දවස. ඉතින් ඔන්න දැන් ඔකදි බබාගේ කොණ්ඩේ නම් ගාන්ට කපලා ඉවරයි. ඉතින් මට ගොඩාක් මගේ YouTube audience එක කියලා තිබ්බා අක්කි කොණ්ඩේ යටින් චුට්ටක් කපලා බලන්න. එතකොට කොණ්ඩේ ගොඩක් වැවෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි කියලා. ඉතින් මම හිතුව අනිවාර්යෙන්ම ඒ දේ කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ඔයාලගේ ඇඩ්වයිස් එකත් ගොඩාක් ලොකු උදව්වක් මට මේ වෙලාවේ. ඉතින් තැන්ක් යූ කියන මං ගැන හිතලා ඒ වගේ මැසේජස් වලින් හරි මට දේවල් කියන අයට, ඉතින් දේවල් කියන්නේ ආවාද දෙන අයට. ඉතින් ඊට පස්සේ ඔන්න මගේ කොණ්ඩේ තමයි කපන්න ලෑස්තුනේ. ඉතින් ගොඩ දෙනෙක් කියනවානේ ඔය පෝය දවසට කොණ්ඩේ කපුවම මේ කියන්නේ කොණ්ඩේ ගොඩක් වැවෙනවා කියලා. ඔක ඉතින් ඉස්සරින්දම්ම තියෙන මතයක්නේ. විශේෂයෙන්ම ඉරිදා පෝය දවසක කොණ්ඩේ කැපුවොත් එහෙම ඔන්නේ වැවෙනවා කියලා මතයක් තියෙනවා. ඉතින් බලමු ඔන්න ට්‍රයි එකක් තමයි දුන්නේ. ඉතින් මේ දවස්වල මගේ කොණ්ඩිට ඔන්න ට්‍රීට්මන්ට් කරන්නත් පටන් ගන්න තියෙනවා. ඔයාලා දන්නවා ඩර්මා ප්ලෑන් ඇකඩමි එකත් එක්ක එකතු වෙලා. ඉතින් එයාලගේ උපදෙස් එක්කයි ඉතින් මටත් පුළුවන් දේවල් කරලා ඒ වගේම ඔයාලගේ ඇඩ්වයිස් ටිකුත් අරගෙන බලමු කොණ්ඩේ තිබ්බ විදිහට ආපහු ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ දවස්වල මම ඩර්මා ප්ලෑන් ඇකඩමි එකෙන් නම් කරන්නේ හෙයා ෆෝලින් වලට ට්‍රීට්මන්ට් එකක් පටන් ගත්තා. එකක් කරා ආය සති දෙකකින් ඊළඟ ට්‍රීට්මන්ට් එකට යන්න ඕනේ. හැබැයි ඒ කරපු එකෙන් මට ඇත්තටම එකක් 20%ක් විතර කොණ්ඩේ යන ගතිය අඩුයි කියලා තේරුණා. ඉතින් මං ඒ ට්‍රීට්මන්ට් එකත් ඔයාලට ඉස්සරහට කොහොමද සිදු කරේ කියලා අනිවාර්යයෙන්ම පෙන්වන්න. මං ඒක රෙකෝඩ් කරලා තියෙන්නේ. මං ඒක තාම අප්ලෝඩ් කරේ නැහැ. ඉතින් දැන් මේ අයියගෙන චූටි උපදෙස් ටිකක් අරගෙන කොණ්ඩේ කොච්චරක් කපන්න ඕනේද කියලා බලනවා. ඉතින් මේකයි වැඩේ. මම කොණ්ඩේ කපන්න කැමතියි. නමුත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කැමති නෑ මම කොණ්ඩේ කපනවට. ඉතින් මම එයාට කොහොමත් කියලා තිබ්බේ මගේ මෙහෙම කොණ්ඩේ යනවා, කොණ්ඩේ අග ඩැමේජ් වෙලා වෙන්න ඇති, චුට්ටක් කපන්නම් කියලා මං එහෙම කියලා තිබ්බ හින්දා අවුලක් නැහැ. ඉතින් මගේ කොණ්ඩේ යනවා කියලා දැනුණ මුල් දවස්වල මම කිසිම දෙයක් කරේ නැහැ.
ඔහේ තියාගෙන හිටියා. මම හිතුවා සමහර විට මේ මැරුණ කොණ්ඩේ යනවද දන්නෙත් නැහැ එහෙම කියලා. ඒත් මට එක නංගි කෙනෙකුත් කමෙන්ට් කරලා කියලා තිබ්බා කොණ්ඩේ යනවනම් අනිවාර්යෙන්ම ඒකට හේතුව හොයලා ඒකට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ කියලා. ඒ අතින් මට ඉන්නේ හොඳම හොඳ සබ්ස්ක්‍රයිබර්ස්ලා ටිකක් මං ගැන හිතන. ඉතින් තැන්ක් යූ කියලා කියනවා පහු ඔයාලට. ඊට පස්සේ තමයි මම චුට්ටක් හිතන්න පටන් ගත්තේ දැන් මම මොකද්ද කරන්න කියලා. මම පාවිච්චි කරන මොනවා හරි ප්‍රොඩක්ට්ස් වල අවුලක්ද, එක්ක තෙල් වල අවුලක්ද මොකද්ද කියලා ගොඩාක් හිතුවා. ඊට පස්සේ තමයි මම බැරිම තැන මටත් හොයාගන්න බැරි නිසා මම ඩර්මා ප්ලෑන් අකඩමියකට ගියේ. ඉතින් එතනදී මම කියපු විදිහට මගේ බ්ලඩ් ටෙස්ට් කරා. ඉතින් ඒක ඇවරේජ් ලිමිට් එකේ තියෙන්නේ කිව්වා. ඒ නිසා මට යකඩ පෙති පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඉතින් මම ඔයාලට කලින් පෙන්නපු යකඩ පෙතිම ගන්නවා. ඒකේ ලොකු මිලිග්‍රෑම් ප්‍රමාණයක් නැහැ. ඉතින් මං හිතනවා මේ දේවල් එක්ක මට හරි ඉක්මනට ආපහු මගේ කොණ්ඩේ තිබ්බ තත්ත්වයට හදාගන්න පුළුවන් වෙයි කියලා. මං හිතනවා අනිවාර්යෙන් මේ නිසා ඔයාලට මේ මම කරන වීඩියෝස් ඔයාලට ගොඩක් උදව් වෙයි කියලා. ඉතින් මගේ කොණ්ඩේ ටිකක් වැඩියෙන් ඩැමේජ් වෙලා නිසා වැඩියෙන් කපන්න වෙනවා කියලා තමයි මේ අයියා කිව්වේ. ඉතින් මේ මටත් ඒක තේරුණා. ඒ වුණාට ඉතින් මම ගුණගුණා කිය හිටිය ගොඩාක් කපන්න එපා කියලා. මොකද කපන්නම් කියලා හිතාදාගෙන ආවම ආවට කපන්න ගියාම තමයි චුට්ටක් දුක හිතෙන්නේ. ඒ නිසා එයා බලලා අවශ්‍ය ප්‍රමාණය හරියට මට කපලා දුන්නා. ඉතින් දැන් මගේ හිස් කබලේ ඇති වෙලා තිබ්බ ෆංගල් එක නැති වෙලා ගිහිලා තියෙනවා කියලා කලින් ට්‍රීට්මන්ට් එකේදී බලලා කිව්වා. ඒ නිසා තමයි හෙයා ෆෝලින් වලට ඩර්මා ප්ලෑන් අකඩමියකින් ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තේ. ඉතින් මම හිතේ විශ්වාසෙන් මේ දේවල් කරගෙන යනවා තවත් කොණ්ඩේ යථාතත්වයට ගන්න පුළුවන් ඒ කියලා හිතාගෙන. මං හිතන ඉතින් මං වගේ කොණ්ඩෙට ගොඩාක් ආදරය කරන කට්ටිය දන්නවා කොණ්ඩේ යනකොට දැනෙන දුක. කොණ්ඩෙට ට්‍රීට්මන්ට් කරනකොට කොණ්ඩේ වැවෙනකොට තියෙන සතුට වගේම තමයි කොණ්ඩේ යනකොට දැනෙන දුක නම් කියලා නිම කරන්න බෑ ගෑන ළමයෙකුට. ඉතින් හැබැයි කොණ්ඩෙට ආදරය කරන කෙනෙක්ට විතරයි. මොකද මම කොණ්ඩෙට එහෙම කල එකක්වත් කෙමිකල් ඩැමේජ් එකක්වත් කරලා තිබ්බේ නැහැ. ඉතින් මට හිස් කබලේ ඇති වුණ බැක්ටීරියා තත්ත්වය හොඳ වුණ එක ඇත්තටම ලොකු දෙයක්. මොකද නැත්තම් පොඩ්ඩක් කසන ස්වභාවිකුත් තිබ්බා. එතකොට මගේ ස්කැල්ප් එක තුවාල වෙන්න ගත්ත චුට්ටක්. ඉතින් ඒවා මේවත් එක්ක දැන් මේ දේවල් හොඳ වෙලා ගිහිල්ලා තියෙන නිසා තමයි මම දැන් සම්පූර්ණයෙන්ම මේ වගේ ඩැමේජ් වුණ කොණ්ඩෙත් කපලා පිළිවෙලකට ආපහු මුලේ ඉඳන් කොණ්ඩේ හදාගන්නා කියලා හිතුවේ. ඇත්තටම කොණ්ඩේ යන්න පටන් ගත්තාම ඒක ගැනත් හිතනකොට ඇත්තටම අපිට ස්ට්‍රෙස් වගේ. ඒ ස්ට්‍රෙස් එකටත් මං හිතන්නේ ඇත්තටම කොණ්ඩේ යනවා. මං හිතන්නේ මටත් ඒ දේ වුණා. ඉතින් අර කොච්චර හිතින් හිතලා හිත හදාගන්න හැදුවත් ඒ දෙයට මූණ දෙන කෙනා තමයි ඇත්තටම ඒකේ දුක දන්නේ. විශේෂයෙන් මම මුලින් කිව්වා වගේ කොණ්ඩේට ආදරය කරන කෙනෙක්. ඉතින් මං හිතනවා මටත් ඒ ස්ට්‍රෙස් ගතිය තිබ්බා කියලා. ඉතින් ඒකත් සමහර විට වක්‍රව හරි තවත් මගේ කොණ්ඩේ යන්න බලපාන්න ඇති කියලා මං හිතනවා. ඔබට තේරුම් ගන්න හරි තේරුම් නම් ඒ කියන්නේ තරහ කරලා හොයලා වැඩක් නෑ. ඔව්. ඒක දෙකක් කරලා හොයලා වැඩක් නෑ. ඔව්. ඒකට මම කිව්වට සම්බන්ධ වෙන විදිහට මේ කොන්නේ තාක්ෂණික ප්‍රයත්න හදාගන්න ඕනේ නේද?
ඉතින් මම පහුගිය දවස් ටිකේ මගේ කොණ්ඩෙට තෙල් දැම්මෙම නැති තරම් මොකද මගේ හිස් කබල ඇත්තලා තිබ්බ බැක්ටීරියා තත්ති නැති වෙනකන් මට ලැබුණ උපදෙස් එක්ක මම තෙල් ගන්න ගියේ නැහැ මට තෙල් දාන්න එපා කියලා කිව්වා නමුත් දැන් හෙයා ෆෝලින් වලට ට්‍රීට්මන්ට් එක පටන් ගත්තට පස්සේ කොණ්ඩෙට තෙල් දැම්මට ප්‍රශ්නයක් නැහැ කිව්වා හිස් කබලටත් එක්කම ඉතින් අර සමහර කට්ටියට අර හිස් හොරි එහෙම දියර වගේ තියෙන තත්ත්ව තියෙනකොටත් තෙල් එහෙම ඔළුවට දාන්න හොඳ නැහැලු. ඉතින් එතකොට වෙන්නේ තව කොණ්ඩේ අර බුරුල් වෙලා කොණ්ඩගස් කැඩෙන ප්‍රමාණය ඉක්මන් වෙනවා. ඉතින් එහෙම ඒක තමයි කියන්නේ අර හරි තැනකට ගිහින් එක්කෝ අපිට ඒක තේරෙන්නේ නැත්නම් මොකද්ද හේතුව කියලා හරියටම දැනගෙන ට්‍රීට්මන්ට් කරන්න. ඒ වගේ එක්ක ආයතනයකට ගිහිල්ලා මන්නම් හිතන්නේ උපදෙස් ලබාගෙන ඒකට ට්‍රීට්මන්ට් කරන එක හොඳයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉරිදා පෝය දවසක මගේ කොණ්ඩේ කැපුවේ. බලමු මගේ අත්දැකීම කොහොමද කියලා. මොකද ඉස්සරහට තමයි දැනගන්න වෙන්නේ මගේ කොණ්ඩේ ඉක්මනට වැවෙනවද මොකද කියලා. ඉතින් ආයලා මගේ vlogs බලනවා නම් ඔන්න අනිවාර්යෙන්ම ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඉතින් මං හිතනවා අද මේ මූවි ක්ලිප් එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනයක් වෙන්නති කියලා. සමහර විට ඔයාලා මේ දේවල් දැනගෙන හිටියා වෙන්න පුළුවන්, සමහර විට ඔයාලා නොදැන හිටියා වෙන්න පුළුවන්. කොහොම වුණත් මං හිතනවා ඔයාලට මේකින් ගන්න එක දෙයක් හරි තියෙන්නති කියලා. ඉතින් අපි තවත් ලස්සන මූවි ක්ලිප් එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් ඔන්න ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමට ඉන්න ඕනේ කියලා මතක් කරනවා. විශේෂම මතක් කරනවා මට හිත හදාගන්න දැන් කොන්න යනවා කියද්දී දන්නවනේ ඉතින් මට අප්සෙට් කියලා. ඉතින් හිත හදාගන්න හරි ගොඩක් කට්ටිය මගේ ඉන්ස්ටාග්‍රෑම් වලට ඒ වගේම ෆේස්බුක් එකේ මැසේජ් කරලා කියලා තිබ්බා කි මේ දේවල් කරන්න මේ දේවල් කරන්න කියලා. ඒ හැම වචනයකටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඉතින් ඒ වගේම ආලට මාව සෝෂල් මීඩියා ඉන්ස්ටාග්‍රෑම් මහේෂි මූවී, ෆේස්බුක් මහේෂි මූවී ෆලෝ කරන්න පුළුවන්. ඔයාලට මාත් එක්ක චැට් කරන්නත් පුළුවන්, මැසේජ් කරලා ඕන දෙයක් අහන්න. මම ෆ්‍රී වුණ ගමන් අනිවාර්යයෙන්ම ඒ හැම මැසේජ් එකකටම රිප්ලයි කරනවා. ඒක ගොඩ දෙනෙක් දන්නවා මාත් එක්ක මැසේජ් කරන අය. එහෙනම් ඔන්න අද මූවි ක්ලිප් එකකින් යනවා. තවත් ලස්සන මූවි ක්ලිප් එකකින් ඉක්මනටම හම්බ වෙමු. හැමදාම වගේ ඔයාල හැමෝටම මම ගොඩාක් ආදරේ. බයි.